මේ තමයි ලන්ඩන් වල කිංස්බරි පන්සලේ පොසොන් පොහොය වෙනුවෙන් පැවැත්වුණු වැඩසටහන. මේ පන්සල නම් කරලා තියෙන්නේ ශ්‍රී සද්ධාතිස්ස ඉන්ටර්නැෂනල් බුද්දිස්ට් සෙන්ටර්, එහෙම නැත්නම් ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය යන නමින්. හැබැයි ගොඩක් අය දන්නේ කිංස්බරි පන්සල කිව්වහම. මුලදි මේ පන්සල නම් කරලා තිබුණේ ඉන්ටර්නැෂනල් බුද්දිස්ට් සෙන්ටර් නමින්. මේ සෙන්ටර් එක මීට කලින් වෙනත් ලොකේෂන්ස් දෙකක තිබිලා තියෙනවා. ඒ විල්ස්ඩන් සහ හැරෝ කියන ප්‍රදේශවල. මේ සඳහා ප්‍රධානත්වය අරන් කටයුතු කරලා තියෙන්නේ විහාරාධිපති ගලයායේ පියදස්සි ස්වාමීන් වහන්සේ. 1991 දී තමයි මේ දැන් තියෙන ලොකේෂන් එකේ පන්සල පටන් අරන් තියෙන්නේ. එතනදි මේ සෙන්ටර් එකේ නම ශ්‍රී සද්ධාතිස්ස ඉන්ටර්නැෂනල් බුද්දිස්ට් සෙන්ටර් විදිහට වෙනස් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි විහාරාධිපති ස්වාමීන් වහන්සේට ධර්මදූත මෙහෙවර සඳහා ආරාධනා කරපු ආචාර්ය හම්මැල්ලෑව සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේගේ අපවත්වීම. 1990 අපවත්වුණු උන්වහන්සේ අනුස්මරණය කරමින් තමයි ඊට පස්සේ අවුරුද්දේ, ඒ කියන්නේ 1991 දී මේ දැන් තියෙන ලොකේෂන් එකේ සෙන්ටර් එක පටන් ගනිද්දී උන්වහන්සේගේ නම ඇතුළත් කරලා ශ්‍රී සද්ධාතිස්ස ඉන්ටර්නැෂනල් බුද්දිස්ට් සෙන්ටර් විදිහට නම වෙනස් කරලා තියෙන්නේ. මේ පන්සලේ හැම පෝයක්ම නිමිති කරගෙන බුද්ධ පූජා, ශීල, භාවනා, ධර්මදේශනා වගේ වැඩසටහන් පැවැත්වෙනවා. වෙසක් පොසොන් වගේ පොහොයවලට සාමාන්‍ය පොහොය වැඩසටහනට අමතරව මේ වගේ විශේෂ වැඩසටහනුත් පැවැත්වෙනවා. ඒ සඳහා භක්තිගීත, දන්සල්, කූඩු ප්‍රදර්ශන සහ විශේෂ ධර්මදේශනා වැඩසටහනුත් ඇතුළත් වෙනවා. ඊට අමතරව කඨින චීවර පූජා, කඨින පෙරහැර, අටවිසි බුද්ධ පූජා, ආශිර්වාද බෝධි පූජා වගේම විශේෂ ධර්මානුශාසනා වැඩසටහනුත් අවුරුද්ද පුරාම සංවිධානය වෙනවා. පොසොන් පොහොය වෙනුවෙන් හවස පැවතුණු වැඩසටහන තමයි මේ. හැම පින්කමක්ම මේ විදිහට ලයිව් ටෙලිකාස්ට් වෙනවා. ඒ වගේ පටිගත කිරීමක් තමයි මේ ඇතුළත් කරලා තියෙන්නේ. ඊට පස්සේ තිබුණේ පොසොන් පහන් කූඩුව විවෘත කිරීම. පොසොන් පහන් කූඩුව විවෘත කිරීම සඳහා මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා හෙන්ඩන් ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂක අමිත් ජෝෂියා මහතාට, ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරන සමීර දයාසේකර මහතාට. තවත් විශේෂ දෙයක් වෙන්නේ මේ සෙන්ටර් එකේ හැම සෙනසුරාදම හවස දහම් පාසල් පැවැත්වෙනවා. ඒ දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ විදිහටයි පොසොන් භක්ති ගීත සඳහා සහභාගී වුණේ.
පොසොන් භක්ති ගීතවලින් පස්සේ පැවතුණු දන්සල තමයි මේ. ඔන්න ඔය විදිහටයි පොසොන් වැඩසටහන නිමාවට පත් වුණේ.